ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. මේ වසරේ අවස්ථා තුනකදී ඉන්ධන මිල ඉහළ නැංවීමටයි කටයුතු කෙරුණේ. ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගම සීලුම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ දමා තිබෙනවා. මිල ඉහළ දැමීමත් සමග IOC සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 254ක් ලෙසයි. ඔටෝ ඩීසල් ලීටරයක මිල සටහන් වන්නේ රුපියල් 263ක් ලෙසයි. මෑත ඉතිහාසයේ තුල වැඩිම අගයකින් ඉන්ධන මිල ඉහළ දැමූ ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර පසුගිය පෙබරවාරි 6 වෙනිදා ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දැමීමට පියවර ගත්තා. එසේම එම මාසයේදීම 26 වන දිනත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දැමීමටයි එම සමාගම කටයුතු කළේ. IOC සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රුපියල දින 7ක් තුල ඩොලරයට සාපේක්ෂව දෙවතාවක් අවප්‍රමාණ වීම මෙලෙස මිල ඉහළ නැංවීමට බලපා ඇති බවයි. මේ අතර ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග පිරිවැයට සාපේක්ෂව ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට රජයට යෝජනා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානම් වන බවයි එහි සභාපති සුමිත විජේසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් සමගී ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පළ කළේ මෙවන් අදහසක්. ඉස්සරහට කොට්ට මාරු කරලා වැඩක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. නමුත් මෙතන තියෙන මොකද්ද කරුණ? මේ මොහොත වෙන විට ලෝක වෙළඳපොලේ මිල කියලා දැන් තෙල් සංස්ථා සභාපති කියනවා. ජනතාවත් කියනවලු වැඩි කරන්න. මං කියන තෙල් සංස්ථා සභාපතිත්‍රේ වොයිස් කට් එක බලන්න ටීවී වල. ඒ කියන්නේ මේ මිනිස්සුගේ මේ වගේ වද දෙන්න එපා. බැරි නම් වැඩි කරලා හරි දාන්න. අර පිදුරු ගහෙත් අර එල්ලෙන්ඩ බලන මිනිහා තමයි මේ ගිලෙන්ඩ යනකොට ඒක තමයි මේ යන්නේ. ඒගොල්ලෝ සුරසප විඳමින් ජනතාව ගිල්ලනවා. නමුත් අපිට පුදුමේ අප්‍රසන්න වෙලා තියෙන්නේ. මේ බීරියලින්ට වීණා වයන්ද වෙලා තියෙන්නේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩීසල් යම් ආකාරයකින් වැඩි වුවහොත් ඉදිරියේදී බස් ගාස්තු ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ. අපිට IOC වලින් ඩීසල් ලබා ගැනීමට හැකියාවක් නැහැ එවැනි මිලකට. ඉතින් ආණ්ඩුව යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි බස් කර්මාන්තය කියන්නේ. කෙසේ වෙතත් අපි දකිනවා අනිවාර්යයෙන්ම ඩීසල් වැඩි වීම ප්‍රවණතාවයේ තියෙනවා. ඒක ඒක කාටවත් නොවැළක්විය හැකි දරාගත නොහැකි ආකාරයෙන් ඩීසල් වැඩි වීම සිදු වුණොත් යම් ආකාරයක අපිට ගාස් වැඩි වීමකට යන්න සිද්ධ වෙවි. ඒ නිසා මෙය අපි බලාපොරොත්තු වෙන සිටිය යුතු කරුණක්. මේ විදිහට හැමෝටම හිතුණු හිතුණු වෙලාවට හිතුණු හිතුණු විදිහට තෙල් මිල ඉහළ දැමීමත් එක්කම හැමදාමත් අසරණ වෙන්නේ අහිංසක ජනතාව. වෙනතා වගේම අදත් රට පුරා ඉන්ධන පොලිම්වල ජනතාව දුක් විඳියේ මේ ආකාරයෙන්. ඇත්තටම අපේ රටේ මැති ඇමතිවරුන් පත්වෙන්නේ වෘත්තීය භාවය අනුව නෙවෙයි. වෘත්තීය සුදුසුකම් අනුවත් නෙවෙයි. මේ අවස්ථාවේ බලශක්තිය හා විදුලි බල ඇමති දූර දිහා බැලුවොත් ඒ බව ඉතා පැහැදිලි. වයවෘද්ධ බව සහ පළපුරුද්ද තියෙන්න පුළුවන්. නමුත් අදාළ විෂය පිළිබඳ වෘත්තීය සුදුසුකම් නැති නිසා නිලධාරීන්ගේ පදවලට නටන්න බොහෝ අයට සිද්ධ වෙනවා. මේ වන විට අපේ රටේ මැති ඇමතිවරුන් නටන්නේ කාගේ පදයටද කියලා හිතා ගන්න බැරි තරමට මාර නැටිල්ලක් පේන්න තියෙනවා. හැබැයි කකුලුවා නටන්නේ දිය සැලියේ වතුර උණු වෙනකම් විතරයි කියලා අපේ පැරණි කියමන මේ මොහොතේ මතක් කළ යුතුයි. එමෙතුමා කියනවා පෝලිං නැහැ කොහෙද කියලා. ඉතියාලා ඇවිල්ලා බැලුවා නම් හරි මේ වගේ කොහොමද තියෙන්නේ කියලා. ඇවිල්ලා බලන්න ඕන පාට බෑලා බොරුවට කාමර ඇතුළේ ඉඳලා වොයිස් කට් දීලා වැඩක් නැහැ. ආදරේ කියලා හිතා ඉන්න මිසු කරපු හොඳ තමයි මේ අපි මෙහෙම ඉන්නේ. අනේ මන්ද අපිට නම් තේරෙන්නේ නැහැ කොහොම ජීවත් වෙන්න ඕනද කියලා හිතා ගන්න හරිම අමාරු. දැන් ඉතින් අපි හැරලා දුවන්නේ කොහොමද මෙහෙම ගණන් වැඩි වෙනකොට මිනිකුර කොහොමද ගණන් කියන්නේ? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.